आकार अनुवर्तन अभी बाल हितकर पात्र पात्र वैपुर जल वाश कर ගහට ඇති වෙන මේ ජලය තියෙනවා නම් මෙතනින් අයින් වෙනකොට මෙතනින් උරා ගන්න ඕකුතේ මේකත් නවත්තලා මේකත් නැවතුනොත් ගහට ඇති වෙන අපහසුතාවය මොකක්ද අපහසුතාවය රොදිල්මි කද කියන්නේ හැබුයි ඒ දිය වෙච්ච පොහොර ටික මෙහෙට ඇදලා ගන්න පුතේ මෙහෙම උඩින් ගෙනියන්නේ මෙතනින් ජලය ඉවත් වුනොත් විතරයි. ඒතකොට මෙහෙන් ජලය ඉවත් වෙනකොට මෙහෙන් ඇදලා ගන්න. ඇදලා ගන්නකොට අර පොහොර ජලයේ දිය වෙච්ච පොහොර ටිකත් මෙහෙම ශාකයේ තුරට ඇතුළු වෙනවා. තේරුණාද? ඒකෙන් හින්දා මේ ජලය සහ කණිජ ලවණ අපි පොහොර වලට කියන කණිජ ලවණ කියලා ඒව ශාකයට උරා ගන්න
මොකද මෙන්න මේ උත්සේදනය වැදගත් වෙනවා ඔන්න එක කාරණයක් ජලය ඛනිජ ශාකය තුල පරිවහණය වීම හරිද එක ඊළඟ දැන් ඔබ හරියට නිකන් අපේ ඇඟේ දාඩිය දානවා වගේ වැඩක් නේ අපිට දාඩිය දැන් ගහට දාඩිය දානවා වගේ වැඩක් ඕකන්නේ දැන් අපි ඇඟට දාඩිය දැම්මම තියෙන හොඳ මොකද්ද අපේ ඇඟට දාඩිය දැම්මම තියෙන හොඳ මොකද්ද හොඳක් නැද්ද පන්දරු दाढ़ी दाने के दिन वादी अक्की आने वाला अंदरो इन्ना दे अंदरो आवाज़ है ओ दाढ़ी दाने के वादी अक्की आने वाला වාසියක් නැද්ද අවාසියක් අවාසියක් තියෙනවා ශරීරයේ වැඩි ජලය පිටවීම කියලා තිමාසි කියනවා එකක් හොඳයි ඊට වඩා එක නැද්ද කවුරුහරි හිතන්නේ දාඩිය දැම්ම හන්දිය වාසියක් ශරීරයේ තියෙන අපද්‍රව්‍ය බැහැර වීම ඒකත් හොඳයි මං හිතන එක නෙමෙයි මෙතෙන්ට ගැලපෙන එක නෙමෙයි ඒකත් හරි කවිසන් මැද්ද වෙන උත්තරය ඛනිජ පරිවාහ මොකක්ද දිල්මි දුන්නේ දැන් ওই দাঁඩි දාන්න මොන වගේ වෙලාවකටද වැඩිපුර ප්‍රශ්නේ වෙලාවට නේ ප්‍රශ්නේ වෙලාවට দাঁඩිය දාලා පෑන් එකක් ළඟින් එහෙම හිටියොත් අපිට දැනෙන්නේ මොකක්ද අපිට දැනෙන්නේ මොනවද ඔව් සීතල තිමාන ඔව් සීතලක් දැම්ම පුතේ සීතල කියන්නේ මොකද්ද ශරීර උෂ්ණත්වය වැඩි වෙන්න දෙන්නේ නැහැ දැන් උදාහරණයක් විදිහට අපි ගිනි මැලයක් ළඟ හිටියොත් අපි ගිනි ඒ මට්ටමේම රසායනයක් අපේ ඇඟේ හැදෙන්න හැදුවට හැදෙන්න දෙන්නේ නැහැ මොකද වෙන්නේ අපේ ඇඟේ මොකද්ද දහදිය වාෂ්ප ලෙස පිට වෙලා යනවා ඒතර පිට වෙලා යනකොට මොකද වෙන්නේ තාපයත් අරගෙන යන්නේ එහෙමනම් තාපයත් අරගෙන යන්නේ. ඒක තාපයත් අරන් යන හින්දා අපිට සිසිලසක් දැනෙනවා. තේරෙනවද? ඒක නිසා මතක තියාගන්න අපේ ශරීර උෂ්ණත්වය වැඩි වෙන්න හැදුවොත් අඩු කරන්න උදව් කරන එකක් තමයි මේ දහදිය දැමීම. එතකොට ඒ වගේම තමයි පුතේ ශාකවලට. ශාකත් රත් වුණොත් ජලය ටික වාෂ්ප කරලා පොඩ්ඩක් සිසිල් කරගන්න පුළුවන් තත්ත්වයකට එනවා. දැන් අවුව ගොඩාක් වැඩි වෙලා තිබුණොත් මොකද්ද වෙන්නේ? අව සෑහෙන ප්‍රමාණයක් වැඩි වෙනතුල ශාක ප්‍රශ්නෙ හින්දා මැරෙන්න පුළුවන් නමුත් මේකේ තියෙන ජලය ටික පිට වෙලා ගියාම ශාක සිසිල් වෙනවා හරිද ඒකත් වැදගත් ඒ කියන්නේ ශාක වලින් ජලය වාෂ්ප වෙනකොට ඒ රසනි ඒ ගහේ තියෙන රසනි ගොඩක් අරගෙන යනවා තේරුණා හරිද ඒක නිසා ඒකත් වැදගත් වෙනවා පුතේ ශාක සිසිල්ව තබා ගැනීම එතකොට මේ උස්වැදනයෙන් පිටවන ජල වාෂ්ප කොහාටද යන්නේ? මෙතනින් පිටවලා කොහාටද යන්නේ? කොහෙද යන්නේ දැහැමි? වාතයට. වාතයට නේ පිටයි වායු ගෝලයට කියලා කියනවා. වායු ගෝලය. නේ? එතකොට
මේවා තමයි පුතේ දැන් තව තැන් වල යන්න පුළුවන් පසෙන් යන්න පුළුවන් සාගර ඊට පස්සේ ඇලදොල ගංගා ඒ වෙනුත් යන්න පුළුවන් ඕව තමයි ගිහිල්ලා කොයි වෙලාවක හරි වලාකුළු හැදිලා මොකද්ද වෙන්නේ වර්ෂා විදියට පත් වෙන්නේ ඒ හින්දා අපි කියන මේක ජල චක්‍රයේ ක්‍රියාත්මක කිරීමල දෙදගත් වෙනවා කියලා प्रधान वशं जल शाक ශාකවල ජලය අත්‍යවශ්‍යයිනේ නේ ශාකෙන් ජලය ඉවත් වෙලා ගියහම මොකද වෙන්නේ ශාක මැරෙන්න පුළුවන් නේ ඒකේ ඒ ශාකවල ක්‍රියාකාරීත්වය ඇතුලේ ක්‍රියාකාරීත්වය ජලය නැතුනහම ශාක මිය යාම සිද්ධ වෙන්න පුළුවන් එතකොට ඒක නිසා උස්වේදනයේ හොඳ ඉහළ මට්ටමක ඉඳලා ශාක ඉක්මනට මැරෙනවා ඒක නිසා පුතේ මොනවද චාක උස්වේදනයේ අවම කරන්න විවිධ අනුවර්තන දක්වන මේ විවිධ අනුවර්තන දක්වන එතකොට දැන් ඔය අපි කියන ශුෂ්ක පරිසර කියලා කියන දැන් ඔය හම්බන්තොට මන්නාරම මේ වගේ පැතිවල අපි කියන්නේ ශුෂ්ක පරිසර කියලා. ඒතරේ ශුෂ්ක පරිසරවල තියෙන ශාක මෙන්න මේ විවිධාකාරයේ හැඩ ගැසීම් නැත්නම් අනුවර්තන පෙන්නවා ශාකය තුළ තියෙන ජල ප්‍රමාණය ආරක්ෂා කරගන්න. හරිද? ඒක ගොඩාක් අපි අර තුන්වෙනි පාඩමේදී කතා කරා. එතකොට එකක් තමයි පත්‍ර කටු බවට පත්වීම ඊළඟ පත්‍ර සිහින් වීම නේ හරිද ඊට පස්සේ අර ගිරුළු පූටික ඒ කියන්නේ ජලය වාෂ්ප වෙන දැන් ගිල්ල තියෙන ඊළඟ පත්‍රය මත රෝම පිහිටනවා හරිද ඕ ඝනකම් වෙන්නේ පුතේ උච්චාරණය ඔය අරණිය වගේ වගේ උච්චාරණය දිලිසෙන ඝනකම් උච්චාරණයක් තියෙන කලා කලාවතේ කණේරු වල හරිද ඒ වගේ ඒවා ඊළඟ සමහර කාලදී පත්‍ර හැරෙනවා ඔය රබර් ගස් වල එහෙම හොඳට බලා ගන්න පුළුවන් අර ගිනි කූරු කියන ගස් වල ඔය පත්‍ර සීන වීමත් ගන්න පුළුවන් මේ ගිනි කූරු වයි ගස් මොකද වෙන්නේ ඒ වගේ කොළ කාලකදී වැඩෙනවා නේ පෑවිල්ල කාලදී එතකොට අර ජලය තීන ටික රඳව ගන්න පුළුවන් වාෂ්පලා යන්නේ නැහැ එතකොට පත්‍ර රෝල් වීම මාංශල පත්‍ර දැරීම ඒ කියන්නේ ජලය ගබඩා කරගෙන පත්‍ර उत्सेदने තොර ඊට අමතරව මෙන්න මෙහෙම පරීක්ෂණයකුත් ඔයගොල්ලන් දීලා තියෙනවා හරිද යූ නලයක් අරගෙන එතකොට ඒක අපිට හොඳටම බලන්න හැයි ජලය උරා ගන්නවා කියන එක මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන් මේකට ඉස්සර දෙවන පුතේ පානමානය කියලා උපකරණයක් එතකොට ඒකෙන් උස්වේදන සීඝ්‍රතාවය මනින්න පුළුවන්. ඒ කියන්නේ කොච්චර කාලයක් තුල කොච්චර ජල ප්‍රමාණයක් පිට වෙනවාද කියන එක. දැන් මෙතන අපිට එහෙම සීඝ්‍රතාවය මනින්න කියලා නැහැ. මෙතන උගලට තියෙන්නේ මෙන්න මෙහෙම මේ උපකරණය. මම රඳවගෙන බලමු මේකත් තියනවාද කියලා. දැන් මේකට හරිද මේ හරියෙන් අපිට දැන් දාලා දෙන ජලය ඒ ජලයට උඩින් පොල් තෙල් තට්ටුවකුත් තියෙනවා මේක මෙහෙම විවුර්ත වෙලා තින්නේ මෙතන පොල් තෙල් තට්ටුවක් තියෙන මේකෙ මෙතෙන්ට මෙහෙම ජලය තියෙනවා එක මට්ටමින් මේ හරිද එතකොට මෙතන ශාකාත්තක් සම්බන්ධ කරනවා පුතේ මේකට මේ ශාකාත් හැබැයි අපි මේකදී කපා ගන්නකොට පොඩි
පූර්වපායක් යොදා ගන්න වෙනවා මේ ශාකත්ත කැපීම සහ පවිකිරීම ඔක්කොම කරන්න ඕනේ කොහේද ජලය තුලදී තේරුණාද දැන් මේකට හයි කරන්න ගන්න ශාකත්ත තපා ගන්න ඕනේ ජලය ඇතුලේදී මේකට හයි කරන්නත් ඕනේ ජලය ඇතුලේදී තේරුණාද එහෙම නැති වුණොත් අර මේක මේ මේකදී නම් එච්චර ගැටලුවක් නැහැ මම අර කිව්වනේ සීග්‍රතාවය බලනවා කියලා ඔච්චර වේගෙන් උස්වේදනය වෙනවද කියලා බලන එක එහෙම එකදී මේක නිවැරදි ආකාරයෙන් බලා ගන්න බෑ මෙන්න මෙහෙම වැඩක් වෙනවා මුදේ දැන් අපි මේක කපාගෙන ආවොත් වාතයේ තියලා නිකන් ওই අත්තක් කපාගෙන එනවා හැබැයි මේ කපා ගන්න වෙලාවෙත් කපන් එන වෙලාවෙත් මොකද වෙන්නේ මේ ශාකත්තෙන් ජලය වාෂ්ප ලෙස පිට වෙලා යනවා එතකොට දැන් අර අත්තෙන් පිට වෙනකොට මෙහෙම මේ හරිය තියෙනනේ අර ශෛලම පතකය එතකොට මේක ඇතුලෙන් තමයි මුදේ ජලය මේ උඩට ගෙනියන්න මෙහෙන් පත්‍රයෙන් පිටරවල මෙහෙන් ජලය ඇදලා ගන්නවා නමුත් දැන් මෙතන අත්ත කැපුවම ජලය ඇදලා ගන්න විදියක් තියෙනවද නැහැනේ එතකොට මේක ඇතුලට යන්නේ පුතේ වාතය ඕනෝම දැන් ඇදලා ගන්න ප්‍රමාණය වාතය යනවා දැන් අපි ඊළඟට වතුරට දැම්මට පස්සේ මෙන්න මේ හරිය මේ ශෛලම වාහිනි ඇතුලේ ශෛලම පතකය ඇතුලේ වාතය පිරලා තියෙනවා එතකොට දැන් මෙතනින් වතුර ඇදලා ගන්න ගියාම එතකොට නිසියාකාරයේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ මුනි. මේ හරිය වාතය හිර වෙලානේ තින්නේ. එතකොට මෙහෙන් ඇද්දට ඇදිරෙන්නේ නැහැ තමහරලා. ඒක නිසා ඒක දිගටම ජලය තුලදීම කපලා ජලය තුලදීම හයි කරනවා නම් මේ පරීක්ෂණය සාර්ථකව සිද්ධ කරගන්න පුළුවන්. ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න ඕගේ පරීක්ෂණයක් දීලා එහෙම අහන්න පුළුවන්. හරිද? ඒක නිසා ඒක මතක තියාගන්න ජලය තුලදීම අපලා ජලය තුලදීම හයි කරනවා නම් ඒක වඩා හොඳයි. හරිද? එහෙම නැත්නම් මේකේ උත්ප්‍රේධනය වෙනවා කියලා නම් බලා ගන්න පුළුවන් මේ යන්තම් හරි ජලය ඇදලා යයි මෙතනින් ඒක පහත් වෙවි. දැන් මේ පොල්තේ තට්ටුවක් දාලා තියෙන පුතේ මේකේ මේ පැත්තෙන් ජලය වාෂ්ප වෙන එක නවත්තන්න. හොඳ. මෙහෙන් ජලය වාෂ්ප කරන්නේ නවත්තන්න තමයි මේ පොල්තේ තට්ටුව දාලා ඒක හිතන්න පුළුවන් කට්ටියද? නෑ නෑ මෙහෙන් ජලය ගියකින් තමයි මේ පැත්තේ ජලය අඩුුනේ කියලා. එම දැන් මේක අපි ගිහිල්ලා දියුවහම අවුවේ මෙතනින් මේ වයින් ජලය වාෂ්ප වෙනදී මෙහෙන් උරා ගන්නතර මේ පැත්තේ මෙහෙම අදවල මේ පැත්තේ ජල මට්ටම් ටික ටික පල්ලෙහාට එනවා ඒ හින්දා අපි කියනවා මේක ජලය තමයි මේ ශාක වලින් පිට වෙලා යන්නේ ඒකට අදාළ ජල ප්‍රමාණය තමයි උරා ගන්න කියලා හරිද පැහැදිලිද මේ උත්සේදනය ගැන කියපු දේවල් ටික ගැටලුවක් තියෙන නම් අහන්න තේරෙන්න නැත්නම් තියනවනම් විභාගෙ තමයි අහුවෙන්නේ නේ අය බලන්න වීඩියෝ එක පුළුවන් ද කියලා හොයාගන්න මේක එක එක ප්‍රැක්ටිකල් දිනව පුතේ අනේ බලමු අර පානමානය කියන එක තමයි ගොඩක් වෙලාවට යන්නේ saying lately about Jira's recent updates? Matt said, Jira, Jira. This video will take you through how to measure the rate of transpiration of a plant using a photometer. Before we start, this is essentially what you're aiming for. But the most important piece...
apparatus is to make sure it's airtight with no. මේකේ පුතේ ওই වගේම එකක් තමයි පැනදිලි ටික පොඩ්ඩක් වෙනස්. හරිද? නමුත් ඒ විදිහටම බලා ගන්න පුළුවන්. Transpiration of a plant using a pitometer. Before we start, this is essentially what you're aiming for. With no air bubbles in it. And that's also the most difficult part of the setup. The first thing you want to do is take a glass pipette and submerge it in a tray full of water. If you tip it slightly, you'll notice that all of the air bubbles come out of the pipette. ඒකේ තියෙන වාතය ඔක්කොම අයින් කරන්න කියලා then the pitometer will not work properly. Now, in the spirit of keeping air bubbles out of your pitometer, the next piece has to be done very quickly. You need to cut the stem underwater. Measure the rate of transpiration. First, mark where the water level is on the glass pipette. In other words, where the air has gone into at the end of the glass pipette. During transpiration, water evaporates from the leak. As a result, water is taken up by you'll need to measure the distance that that air bubble moves into the glass pipette in a given time. The greater the distance moved by this air bubble in a given time, the higher the transpiration rate. It is possible to use this pitometer to look at the effects of different independent areas. ඒක පැහැදිලි නේද පුතේ දැන් මේ මේ ඒ ඔය අපිට තියෙන පරීක්ෂණේ වගේ එකක් තමයි ඒක ටිකක් ලේසියට කරානේ. ඒතර ඒකෙන් අර ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඒක ප්‍රමාණකණය කරපු එක මෙහෙන් පල්ලෙහාට බලනකොට ඒක මේක තවත් ඒක විශේෂ දෙයක් කියනවා අපේ පොතේ නැති එකක්. උත්සේජනය කියලයි බලපාන සාධක.
ඒ කියන්නේ ශාක පත්‍ර වලින් ජලය වාෂ්ප රස පිට වියාවට බලපාන සාධක මොනවද? අඩු හරි වැඩි හරි වෙන්න. අර අන්තිමට කියපු එක බලන්න කියන්න බලන්න. උත්සේදනයේ කරේ බලපාන සාධක කියලා ඇහුව මොනවද කියන්නේ? උෂ්ණත්වය. ඔව් උෂ්ණත්වයේ බලපාන පුතේ ගොඩාක් රත් වෙලා නම් ජලය වාෂ්ප රස ගොඩාක් පිට වෙලා යනවා. තව जलवाष्प प्रमाण जलवाष्प प्रमाण वेडियुनोत्मकुतेदने अडुन ඒ මේකෙන් ජලය පිට වෙලා යන දව වහින දවස් වලට ආර්ථාවේ වැඩි ඉනේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි. එතකොට පිට වෙ මේ ගස් වලින් පිට වෙන්නේ නැහැ පුතේ. හරිද? ඒ හින්දා පිට වෙන එක අඩුයි. ඒ කියන්නේ ආර්ථාවේ වැඩි වෙන්න වැඩි වෙන උස්වේදනේ අඩු වෙනවා. තව එක. සුළඟ. සුළඟ. අර ෆෑන් එක දැම්ම මේකට තමයි පුතේ පොලිතින් එක දැම්ම ආර්ථාවේ වැඩි කරලා පෙන්නන. හරිද? සුළඟ සුළඟ වැඩි වෙනකොට මොකද වෙන්නේ? තට්ටක් ගාලා මෙතන තියෙන ජල වාෂ්ප ටික අයින් වෙලා යනවා. දැන් අපේ ඇඟෙන් ඩාඩිය දානකොට ෆෑන් එකක් හරි උළඟ හරි හරි කියන්නේ එහෙම තියුනහම තනිකරම කියන්නේ ඉක්මනට ඉක්මනට ජලය අයින් වෙනවනේ. ඒකට තව තව ජලය වාෂ්ප වෙනවා. නේ? සුළඟ වැඩි වෙන්න ආර්ථා උත්සේදනයේ වැඩි වෙනවා. ආර්ථාය වැඩි වෙනකොට උත්සේදනයේ අඩු වෙනවා. උෂ්ණත්වයේ වැඩි වෙනකොට උත්සේදනයේ වැඩි වෙනවා. මේක ක්‍රියාත්මක වෙන්නේ පුතේ අනිත් පැත්තට මේ දෙකම එක පැත්තකට වැඩි වෙනකොට වැඩි වෙනවා හැබැයි මේක වැඩි වෙනකොට උත්සේදනය අඩු වෙනවා පැහැදිලිනේ ක්‍රොනොයි විදියට ඒකත් මතක තියාගන්න උත්සේදනය කෙරෙහි බලපාන සාධක විදිය හරිද ඔන උත්සේදනය ගැන ඔක්කොම ටික දැන් කිව්වා හරිද එහෙනම් දැන් ලියා ගන්න පුතේ මෙහෙම भौमिक शाकवल වායව කොටස් වලින් භෞමික ශාකවල වායව කොටස් වලින් ජලය ජලය වාෂ්ප ලෙස පිටවී යාම ජලය වාෂ්ප ලෙස පිටවී යාම ඊට පස්සේ ඊළඟ රෝලෙන් උත්සේදනයේදී ඊළඟ රෝලෙන් ලියන පුතේ උත්සේදනයේදී ජලය වාෂ්ප ලෙස පිටවී යන බව ජලය වාෂ්ප ලෙස පිටවී යන බව මෙන්ම ඒ සඳහා
जालय अवशोषणे करगन्ना बव ये संधा जालय अवशोषणे करगन्ना बव पाहत परीक्षणे हांदुना करता है कि एक पुते यूनालय है इंग्लिश यान ले जाने पावे ना दहा था तेल नहीं होंगे नाले ये टकिया ने कहा मत इंग्लिश ही एंडिल में नाले इंग्लिश में क्या निकलो मैं ना मैं क्या दिवो मुकाद रहे नहीं तो
ඉවරයිද පුතේ? හරි ඊට පස්සේ ලියන්න පුතේ මෙහෙම ඉවරයිනේ රූපේ ආකාරයට උපකරණ සකසා හොඳින් හිරු එළිය ලැබෙන ස්ථානයක මෙම ඇටවුම තබනු ලැබේ. හොඳින් හිරු එළිය වැටෙන ස්ථානයක මෙම ඇටවුම තබනු ලැබේ. ඊළඟ රූලෙන් පැයකට පමණ පසු නිරීක්ෂණය කරන විට තෙල් තට්ටුව පහළ ගොස් ඇති ආකාරය පැයකට පමණ පසු තෙල් තට්ටුව පහළ ගොස් ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකිය ඊළඟ රූලෙන් එසේ වන්නේ ශාක අත්තෙන් ජලය වාෂ්ප ලෙස පිටවී යාමත් ශාක